ප්‍රසාදශාලි මහත්මයව අත්අඩංගුවට ගැනීම පිළිබඳව තමයි ඡායාරූපත් එක්ක සඳහන් කළා තියෙන්නේ. හැබැයි ඉතින් අසත්ශාලි මහත්මයා මේ මම දන්න තරමින් එතුමා කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතියට ඡන්දින්පත් වුණාන් පස්සේ මැතිවරණ තරම් කළා නමුත් එහෙම සාර්ථක භාවයක් ලබා ගන්න පුළුවන් වුණේ නැහැ. අවසාන වශයෙන් එතුමා මේ එක්තරා වකවානුවක් බස්සාහිර පළාතේ ආණ්ඩුකාරය හැට පසුගිය කාලේ කටයුතු කළා. දැන් එතුමා කරන ප්‍රකාශ එකක් පරස්පර විරෝධී. ඒ කියන්නේ එතුමා ආණ්ඩුකාරය හැට කාලේ කරපු ප්‍රකාශ නෙමෙයි ඊට සම්පූර්ණ පටහැනි ප්‍රකාශයන් තමයි මේ මෑතකදී එතුමා කරනු ලැබුවේ. ඒ වගේම මේ කරලද ප්‍රකාශ තුලින් ජනවර්ගයන් අතර යම් ආකාරයක නුසන්සුන්තාවයක් යම් හැඟීමක් වෛරී හැඟීමක් ඇති වෙන ස්වරූපේ ඒවා වෙන්නත් පුළුවන්. ඊළඟ කාරණේ තමයි රටේ තියෙන සාමාන්‍ය නීතියට කොයිතරම් දුරට ඒක බලපානවද කියන කාරණේ. ප්‍රකාශ කළාම ඒ කියන්නේ මේ රටේ තිබෙන සාමාන්‍ය නීතියට යටත් නොවන බව තමයි ව්‍යංගයෙන් සමහර ප්‍රකාශ වලින් කියවෙන්නේ. ඒතර මේ රටේ ඉන්න පුරවැසියෙක් වගකීම් දරපු අයෙක් යම් යම් මට්ටම් වල එවැනි වගකීම් විරහිත ප්‍රකාශයක් කළාම ඒ පිළිබඳව පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුයි. මේ රටේ තිබෙන නීතිය තුල තමයි මේ කටයුතු කිරීම සඳහා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ආකාරයෙන් ඔහු අතරඟුට අරගෙන ප්‍රකාශ ලබා ගන්නවා. ඉතින් සමහර රැඳුම් නියෝග ගන්න පුළුවන්. ඊට පස්සේ අධිකරණ ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රකාශන වලින් සහ තවත් ඉදිරිපත් වෙන සාක්ෂි අනුව ඉතිරි නීති කටයුතු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරාවි. පොලිස් දෙපාර්තමේන්තුව රහස් පොලිසිය සැතුළු අනිත් ආයතන මගින් විමර්ශන දිගටම සිදු කරගෙන ආවි. මොකද ඒක අවශ්‍යයි. මොකද මේ ප්‍රකාශ නිසා අර මං කිව්ව ආකාරයේ ජනමාර්ග අතර තිබෙන්නා වූ සංහිඳියාවට බාධා කිරීම අනිත් පැත්තෙන් රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කිරීම කියන කරුණු දෙකම මෙතෙන්දී දකින්නට තිබෙන නිසා. ඒක නිසා මම හිතන්නේ මේ පුද්ගලෙක් හැටනම් එච්චර ප්‍රසිද්ධියක් දීමට තරම් වටිනාකමක් වටනම් පේන්නේ නැහැ.